අයිබෝවන් ගෙවන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ මම කුෂාණි කෞශල්‍යා ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත නව කැබිනට් මණ්ඩලයේ ජනපති ඉදිරියේ තීරුම් තේ ත්‍රිවිධ හමුදාපතිවරුන් අගමැති හමුවේ සඳහන මන්ත්‍රීවරුන්ගෙන් එචාපේට අභියෝගයක් දැන් කියනවා 113ක් පෙන්වනවලු 16 වෙනද අපි අභියෝග කරනවා අනේ ගෙනල්ලා ඔය 113 පෙන්වන්න කියලා දැන් දේශපුවත් නව කැබිනට් මණ්ඩලයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දියුරුම් දුන්නා කැබිනට් අමාත්‍යවරුන් 12 දෙනෙක් රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපතිතුමා ඉදිරියේ දියුරුම් දුන්නා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය ධුරයේ දියුරුම් දුන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමායි නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා විදේශ කටයුතු අමාත්‍යවරයා වන්නේ ආචාර්ය සරත් අමනුගම මහතායි වරාය හා නාවික කටයුතු අමාත්‍ය ධුරය මහින්ද සමරසිංහ මහතාට හිමිව තිබෙනවා කෘෂිකර්ම කටයුතු අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දියුරුම් දුන්නා විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ධුරයේ දියුරුම් දුන්නේ රංජිත් සීමලාපිටිය මහතායි විජේදාස රාජපක්ෂ මහතා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරයේ දියුරුම් දුන්නා විජිත් විජේමුනි සොයිසා මහතා දීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා පළාත් සභ හා පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ ෆයිසර් මුස්තාෆා මහතායි ඩග්ලස් දේවානන්ද මහතා දියුරුම් දුන්නේ නැවත පදිංචි කිරීම පුනරුත්ථාපන උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසයි ආරුමුගම් තොණ්ඩමන් මහතා කඳුරට නවගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා වසන්ත සේනානායක මහතා සංචාරක හා වනජීවී අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා සංචාරක සහ වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ආනන්ද අලුත්කමගේ මහතා දියුරුම් දුන්නා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ වඩිවෙල් සුරේෂ් මහතායි කැබිනට් මණ්ඩලය දියුරුම් දීමෙන් පසු එම අවස්ථාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා මගේ වුමනාව තියෙන්නේ පුනර්ජනනීය බලශක්ති වැඩි වැඩියෙන් අවම වියදමකින් බලශක්ති නිෂ්පාදනය අඛණ්ඩව ජනතාවට විදුලි බලය ලබා දීම. ඉතින් මම සන්තෝෂ වෙනවා මේ මගේ වැඩපිළිවෙල නව රජය හැටියට අනුමත කරලා තවදුරටත් අවස්ථාවක් දීම ගැන අපි එකතු වෙලා අපේ මේ හදපු ආණ්ඩුවේ ශක්තිය බලවත් කරමු. ඒකට වුමනා දේවල් අපි කරමු. මේ ආණ්ඩුව පිහිටේ මේ රටේ ආර්ථිකය ගොඩාගෙන රටේ සාමය ඇති කළ විජාතිකරණ එක නවත්ත ගන්න. ඒ කටයුත්ත කරන්න පුළුවන් වෙනවා අපිට. ඇමතිකමක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මේ කටයුත්ත කරේ. මේ ඉන්නේ ගිරිම සඳානේ ආණ්ඩුව ගෙනියන්න කැමති අය. නව රජය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ පියවරක් වශයෙන් හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ තිස්ස මහරාම සඳගිරි ගොඩවැලියායේදී පැවති ජාතික වප්මගුල් උත්සවය අමතමින්. ජාතික වප්මගුල් උත්සවයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ තිස්ස මහරාම සඳගිරි ගොඩවැලියායේදී පැවැත්ුණා. ඊට එක්වීමට පෙර ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තිස්ස මහරාම විහාරස්ථානයේ වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. තිස්සමහරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලිගම ධම්මසේන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වෙත සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳකිරිගොඩ වෙල්යායේදී පැවති ජාතික වප්මගුල් උළෙලට එක්ුණේ ඉන් අනතුරුවයි. මහකන්නේ වගා කටයුතු ආරම්භ කෙරෙන මෙවර ජාතික වප්මගුල් උළෙලට සහභාගි වීම සඳහා පැමිණි ජනාධිපතිතුමා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවා. වප්මගුල් සීසෑමේ කටයුතු ජනාධිපතිතුමා ආරම්භ කළේ සෙත් පිරිත් සජ්ජායනා මැදෙහි. එහිදී සර්ව ආගමික වතාවද්ද සිදු කෙරුණා.
අනතුරුව ජනාධිපතිතුමා සංකේතාත්මකව ගොවිජනතාව වෙත බිත්තරවී සහ පළතුරු පැළ බෙදා දීම සිදු කළා. එහිදී රැස්ව සිටි පිරිස ඇමතු ජනාධිපතිතුමා සඳහන් කළේ දේශපාලන නායකත්වයක් සහ මඟපෙන්වීමක් නොමැතිකමින් අද පළාත් සභා හයක නිලධාරීන් අසරණ වී ඇති බවයි. වප්මගුලේ පසුබිම ගත් විට ගොවියාට කරන ඉහළම ගෞරවයත් රාජකීයයන් විසින් පුද කරන දවසක් තමයි වප්මගුල කියලා කියන්නේ. මේ රටේ ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන ප්‍රමුඛ වූ පදනම කෘෂි කර්මාන්තය. අපි රටක් විදිහට අද මුහුණ දෙන ආර්ථිකයේ ප්‍රබලතම ඛේදවාචකය තමයි අති විශාල ආහාර ප්‍රමාණයක් පිටරටින් ගෙනල්ලා කන එක. එක් පැත්තකින් අපිට නියඟේ වගේ කරුණු බලපෑවා පහුගිය කාලේ. නමුත් තවත් පැත්තකින් රාජ්‍ය කෘෂිකර්ම ප්‍රතිපත්තියේ තිබෙන වැරදි, රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තියේ තිබෙන වැරදි, සියලු දේම ගෝලීය සංස්කෘතිය තුළ අපි එකම විදිහට ජීවත් විය යුතුයි කියන ඒ විකාර දේශපාලන උන්මාද කතා එක්ක අපේ දේශීයත්වයෙන් යට යනවා, අපේ උරුමයන් යට යනවා. අපි අලුත් රජයේ විදිහට පෙරේදා හදපු අලුත් රජයත් ගරු මහින්ද රාජපක්ෂ මහතුමා අගමැතිවරයා වශයෙන් පත් කළා. ඒ වගේම මහින්ද අමරවීර මහතුමා ගැන මෙතන නිවේදක මහත්මයාත් කතාවට ආරාධනා කළේ හිටපු කෘෂිකර්ම ඇමති කියලා. එයා හිටපු නෙවෙයි, දැනත් එහෙමයි, හෙටත් කෘෂිකර්ම ඇමති. මේ කටයුතුවලදී ගොවි ජනතාව ශක්තිමත් කරන්න දිය හැකි සෑම සහයෝගයක්ම අපි දෙනවා. රජය වෙන රටවල්වල අය කියන දේ අහගෙන නෙවෙයි අපේ රට හදන්න. ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමේ පියවරක් වශයෙන් මැතිවරණ කොමිසම සමග මම සාකච්ඡා කළා. හිට නැත්නම් අනිද්දා හැකි පමණ ඉක්මනින් පළාත් සභා මැතිවරණ පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. අද පළාත් සභා හයක නිලධාරි මහත්වරු අතරමං වෙලා. ඒගොල්ලන්ට දේශපාලන නායකත්වයක් නැහැ, මඟ පෙන්වීම නැහැ. උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පහුගිය අවුරුදු 3 මාසක කාල සීමාවේ දිය හැකි දිය යුතු විසඳුම් දෙන්න ඒ වගකීම් දරපයට පුළුවන්කමක් තිබුණේ නැහැ. නව රජයට මහින්ද රාජපක්ෂ මහතුමා අගමැති වශයෙන් පත් කළ මේ රටේ සියලු දේශපාලන පක්ෂ, මේ රටේ සමස්ත පුරවැසියන්ගෙන් මා ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. සමගියේ ශක්තියෙන්, සහෝදරත්වයේ බැඳීමෙන්, මිත්‍රත්වයේ ඒ මහා යෝධ හස්තයෙන් අපි මේ රට කොට ගන්න සියලු දෙනා එකට එකතු වෙමු. මෙහිදී අදහස් දක්වූ හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශයේ මේන විට ජාතික ප්‍රතිපත්තිය හදලා අවසන් වෙලා තියෙනවා. දැනටමත් ඒ සඳහා ප්‍රවේශ ආරම්භ වෙලා තිබෙනවා. කොහොමදත් දැන් අපි හාල් වලට 725ට තිබුණු බද්ද රුපියල් 70 දක්වා වැඩි කළ අවසානයි. 20න් පස්සේ ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් වීඑල්ඒ මණ්ඩලයේ සූදානමින් ඉන්නවා PMB රයිස් කියන නමින් සහල් වෙළඳ පොළට නිකුත් කිරීමේ වැඩපිළිවෙළත්. අද සතුරු දවසක් අපිට නිදහසේ ජීවත් වෙන්න අයිතිවාසිකම් ලබා දුන්නු මේ නායකයා දෙන්න අත්තල් බැඳ ගැනීම නිසාම මේ රට ශාම්පෝෂණ වෙනවා ආහාර වලින් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමේ ලිපි අස්සන් කරත් එක්කම කවුරු කයිවාරු ගැහුවත් වෙන කොහෙවත් අගමැතිවරු පත් වෙන්නේ නැහැ. නීත්‍යානුකූලව තමයි අග්‍රාමාත්‍යවරයා පත් කළා තියෙන්නේ. 113න් නෙමෙයි 120 ගානකට එහා ගිය බලයක් සහිත අග්‍රාමාත්‍යවරයෙක් තමයි මේ රටේ පත් කළා තියෙන්නේ. මේ අතර තිස්සමහාරාම දෙබරවැව මූලික රෝහලේ වකකඩු සත්කාර ඒකකයේ ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. එහි නව රුධිර කාන්දුකරණ ඒකකය සහ රසායනාගාරයේද ජනාධිපතිතුමා නිරීක්ෂණය කළා. නව අග්‍රාමාත්‍ය දොරේට පත් මහින්ද රාජපක්ෂ මැතිතුමා නිල වශයෙන් සිය රාජකාරී කටයුතු අද පෙරවරුවේ ආරම්භ කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය දොරේට පත් වුණේ ශ්‍රී ලංකාවේ 22 අග්‍රාමාත්‍යවරයා ලෙසයි. අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමාට රැස්ව සිටි පිරිසගෙන් හිමි වූයේ උණුසුම් ප්‍රතිචාරයක්. අනතුරුව මහා සංඝයා වහන්සේ අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාදය පළ කළා. ආගමික වතාවත් සිදු කරමින් පිරිස පංචශීලයේ පිහිටුවීම අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ සිදු කළා. තියංපි ධම්මං සරණං ගච්ඡාමි. මහා සංඝයා වහන්සේගේ සෙත් පිරිත් ආශිර්වාද මැද්දේ අග්‍රාමාත්‍යවරයා සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානු සදා සොත්ති භවන්තු තේ.
ආචාර්ය පූජ්‍ය මෙදගොඩ අභිතිස්ස ස්වාමින් වහන්සේ මෙහිදී අනුශාසනාවක් පැවැත්වුවා. ජනතාව අපේක්ෂා කරන මේ රට නැවතත් 2015 අවසන් කරපු තැන ඉඳලා ආරම්භ කරලා ඉදිරියට ගමන් කරලා නැවත මේ මිනිස්සුන්ට දුක් කඳුලෙන් තොරව රටේ අභිවෘද්ධිය ඇතිවන ආකාරයට කටයුතු කරන්නට දළදා වහන්සේගේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනන්ත බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ඔබතුමන්ටත් ඔබතුමා වටා සිටින ඒ වටිනා ඔබතුමාගේ මේ ක්‍රියාවලියට සහයෝගය දක්වන හැම දෙනාටමත් ශක්තිය වාසනාව උදා වේවා. අනතුරුව හින්දු ඉස්ලාම් සහ කතෝලික ආගමික ප්‍රසාදීන් වහන්සේද අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත මෙහිදී ආශිර්වාද පළ කළා. Honorable Prime Minister Mahinda Rajapaksa sir, you are father of peace. අපි ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට මේ රට ලෝකේ ඉහළටම රැකගෙන යාමට දෙවන්ත ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ අවස්ථාවේදී අල්ලාහ් දෙවියන්ගේ මා එක් සිතින්ම මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි. බඩගින්න නිවන්නට ලිප්ගින්න මුලවන්නට පරිව දුක්ඛිත ජනතාවට අභීත තීරණයක් අපේ ජනාධිපතිතුමා අපට ඉටු කළා. ඒ තීරණය තුළ අපට ලැබුණු විශ්වාසනාවන්ත නායකයා අපි පිළිගන්නවා මේ මොහොතේදී අපේ රටේ නව අග්‍රාමාත්‍යවරුන් හැටියට. විවිධ පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු අති විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ත්‍රිවිධ හමුදාපතිවරුන් සමග සාකච්ඡා පැවැත්තුවා. අද පස්වරුවේ හමු පැවැත්වුණේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී යුද ගුවන් නාවික හමුදාපතිවරුන් එම අවස්ථාවට එක්ව සිටියා. ත්‍රිවිධ හමුදාපතිවරුන් අග්‍රාමාත්‍යවරයා සමග සුහද කතාබහකද නිරත වුණා. ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ආරක්ෂක සැලසුම් පිළිබඳව එහිදී අවධානය යොමුව තිබෙනවා. අග්‍රාමාත්‍ය ලේකම් ඒ සමරසේකර මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයාට අයත් රාජකාරිය සිදු කිරීමේ කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කිසිම අයිතියක් නැහැ ලියුමක් අත්සන් කරන්න අගමැති හැටියට. අගමැති හැටියට එතුමා මොකද්ද කියන්නේ? මේ විදේශීය හමුදා මේ රටට ගේන්නේ කියලා. මේ රටේ තිබුණා ඉතාමත් බිහිසුණු යුද්ධයක් අවුරුදු 30කට. ඒ ඉතාමත් භයානක කාලේ වුණත් එක්සත් ජාතීන්ගේ හමුදා කිසිසේත් මේ රටට එව්වෙත් නැහැ, එවන්නේ කියලා කිසිම කෙනෙක් යෝජනා කළේත් නැහැ. අද මොකද්ද අවශ්‍යතාවය ඒ හමුදා එවීමට? රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ක්‍රියාකලාපය තුළ ඉතාමත් පැහැදිලිව පෙනෙන ලක්ෂණයක් තමයි රටට මොන වුණත් කමන්නේ, රටට කිසිම ආදරයක් නැහැ. විදේශීය හමුදා පවා මේ රටට ගෙනෙන්න එතුමා සූදානම්. එතුමාගේ ආත්මාර්ථකාමී කෙටි කාලීන දේශපාලන අපේක්ෂා ඉෂ්ට කර ගැනීම සඳහා. බෙතර පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රොහිත අවිගුණවර්ධන මහතා මෙහිදී එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් කළා. මහා උජාරුවෙන් දූෂණය වංචාව ගැන කතා කරන අර්ජුන රණතුංග බොහොම නිහතමානී අමතිවරයා ඊයේ යනවා තමන්ගේ ලිපිගණු ටික ගිහින්. මොනව හරි ඉතින් රහස් දෙයක් තියෙන්නේ නැති නේ ලිපිගණු වල. මේ අමතිවරු ගැන තව කතන්දර එළියට එයි. දැන් කියනවා 113ක් පෙන්නනවලු 16 වෙනිදාට. අපි අභියෝග කරනවා අනේ ගෙනල්ලා ඔය 113 පෙන්නන්න කියලා. දැන් කියනවා මෛත්‍රීපාල සිසෙන් ජනාධිපතිතුමාට දෝෂ අභියෝගයක් ගේනවලු. අපි අභියෝගේ බාර ගන්න ලෑස්ති කියන එකත් පැහැදිලිව කියනවා. දිගින් දිකට මංගල සමරවීර අමතිවරයා කරපු සියලුම දූෂණ වංචා මේ රටේ සියලුම මාධ්‍ය ඉදිරියේ හෙළි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. බැඳුම් කරේ මහා මොලකරුව සහ හොර ජාවාරම කරපු ඒ අයව සියලුම දෙනාව හෙට අනිද්දා වෙනකොට අපි තමුන්නාසලට එලි කරන්න බලාපොරොත්තු වෙනවා. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියන එතුමාව ඝාතනය කරන්න හදන වැඩපිළිවෙලේ කැබිනට් ඇමතිවරයෙක් ඉන්නවා කියන එක. ඒ කැබිනට් ඇමතිවරයා ගෙන් ප්‍රශ්න කරනකොට එතනින් එහාට තමයි ඉතුරු ටික එළියට එන්නේ. මේ ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ ඇමතිවරයාට රටේ ජනතාව ඇමතිවරයෙක් කරන්න නෙවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කරන්නවත් ඡන්දෙ දුන්නේ නැතු කෙනෙක් මේ. මොහොව ජාතික ලැයිස්තුවෙන් ගෙනාවා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා. ගැලලහුට ඇමති කමකුත් දුන්නා. අන්නේ දීපුවේගේ තෑග්ගට තමයි ඝාතන කුමන්ත්‍රණයේ මහා මොලකරුවා බවට පරිවර්තනය වුණේ. යලි දේශපුවත් පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවන ලෙස හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඒ මහතා මාධ්‍ය හමුවේ මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපේ රට මූණ පා ඇති අවාසනාවන්ත තත්ත්වයට විසඳුම් ඇත්තේ පාර්ලිමේන්තුව තුලයි. මායිතා ඕනෑකමින් ගරු කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස. මෙරට ජනාධිපතිවරුන් පාර්ලිමේන්තුවේ වාර අවසන් කළ ආකාරය සම්බන්ධයෙන් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකොන් මහතා මෙලෙස අදහස් පළ කළා.
ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයා ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් වෙච්ච අවස්ථාවේදී මේ වගේම පාර්ලිමේන්තුවේ වාර අවසානය සිදු කරා මහින්ද රාජපක්ෂ මහත්මයා අවස්ථා දෙකකදී මේ කාරණය කරලා තිබෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, සරත් එන් සිල්වා අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් වන අවස්ථාවකදී, ඒ වගේම 2001 පරිවාස ආණ්ඩුව ඇති කිරීම සඳහා හේතු වන ප්‍රශ්නගත දේශපාලන ගැටුමේදීත් මේ විදිහට සභාවාරය අවසන් කිරීමට කටයුතු කරා. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා බැඳුම් කර වංචාව පිළිබඳව ඩියු ගුණසේකර මහත්මයාගේ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පෙර දිනේදී පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සිදු කරා. දේශපාලන තීන්දුව ගන්න අවස්ථාවලදී මේ විදිහට විධායක ජනාධිපතිවරු ඔවුන් සතු පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමේ බලතලය පාවිච්චි කිරීම ලංකා දේශපාලනයට අලුත් දෙයක් නෙවෙයි. දෙවෙන් පුරා කංජතෙල් බෙදා හැරීමේ කටයුතු සුපුරුදු පරිදි සිදු කෙරෙනවා. කංජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතරංගුටගත් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අපමත අප නියම කෙරුණා. අතරංගුටපත් අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා ලබන මාස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට පැමිණ කාර්යාලවලට බලහත්කාරයෙන් ඇතුළු වීමට ඊයේ පස්වරුවේ උත්සාහ දැරුවා. ඔහු එම කාර්යාලවල තිබූ ලිපිලේඛන ලබා ගැනීමට පැමිණි බවටයි වාර්තා වුණේ. කාර්යාලවලට ඇතුළු වීම වැළැක්වීමට කනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරක්ෂක අංශය කටයුතු කළා. එම අවස්ථාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර සේවකයන් හිටපු අමාත්‍යවරයාට දැඩි විරෝධය එල්ල කළා. එහිදී ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 3 දෙනෙකු බරපතල තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. හිටපු අමාත්‍යවරයාගේ හැසිරීමට විරෝධය දක්වමින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් කංජිතල් නීතිගත සංස්ථා සේවකයින් වර්ජනයක නිරත වුණා. ඒ සමග ඊයේ රාත්‍රියේ සිට දිවෙන පුරා ඉන්ධන පිරවුම් හල්වල දැඩි පෝලිම් දැකගත හැකි වුණා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය මගින් හිටපු අමාත්‍යවරයා අද පස්වරුවේ අත්අඩංගුවට ගත්තා. අනතුරුව අර්ජුන රණතුංග මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී 1,05,000 ශරීර අප මත හිටපු අමාත්‍යවරයා මුදාහරණ ලෙසයි අධිකරණය නියෝග කළේ. අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගැනීමත් සමග ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සුපුරුදු ආකාරයෙන් සිදු කිරීමට කණිජතෙල් සේවකයන් පියවර ගත්තා. දිවයිනේ සෑම ප්‍රදේශයකටම කණිජතෙල් බෙදා හැරීමේ කටයුතු සුපුරුදු ලෙස සිදු කෙරෙනවා. මේ අතර කංජතෙල් සංස්ථා පරිශ්‍රය ඇති වූ නොසන්සුන්කාරී තත්වයේදී වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත් වූ සේවකයා ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. රංගන රාජපක්ෂ නම් ඔහු 36 හැවිරිදි එක් දරුපියෙක්. ඔහුගේ දේහය කංජතෙල් සංස්ථා පරිශ්‍රයට අද රාත්‍රියේ රැගෙන ගොස් අනතුරුව නිවස වෙත රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතික පක්ෂය මෙතෙක් සිදු කළ මාධ්‍ය සංදර්ශන අවසන් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ යාපා අබේවර්ධන මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ නියෝජනය කළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද අමාත්‍ය දුර බාර ගැනීමත් සමග එය තහවුරු වන බවයි එම මතා පෙන්වා දෙන්නේ. මේ අලුතෙන් නිර්මාණය කරන රජය සඳහා අවශ්‍ය සියලුම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලැබෙමින් පවතිනවා. මාධ්‍ය බලන ඔබ සියලු දෙනාටමත් දැනෙන්නේ නැති ඊයේ දවස තුල අරලීගහ මන්දිරයේදී මාධ්‍ය ප්‍රකාශ වලට ඉදිරිපත් වුණු මන්ත්‍රීවරු අද වෙනකොට ඇමති දුරවල දිවුරුම් දෙනවා. ඒ නිසා අරලීගහ මන්දිරයේ මාධ්‍ය සංදර්ශනයක් පවත්වනවා. ඒ අරලීගහ මන්දිරයේ පවත්වන මාධ්‍ය සංදර්ශනය මේ දිවුරුම් දීමත් එක්කම අවසන් වෙයි. මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 5 දෙනෙක් අද දිනේ ඇතුළත දිවුරුම් දීලා තියෙනවා. තවත් ඉදිරි දින කීපය ඇතුළත තවත් මන්ත්‍රීවරු රාශියක් දිවුරුම් දීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. එයා එකක් ප්‍රකාශ කරා මන්ත්‍රීවරු 120ක් අත්සන් කළ තියෙනවා. මන්ත්‍රීවරු අත්සන් කරන්නේ නැති පාර්ලිමේන්තුව රැස් කරා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙන්න අත්සන් කරනවා. ඒ නිසා ස්ථාවර වූ රජයක් නිර්මාණය කිරීම සඳහා අපි ගෙනියන වැඩපිළිවෙල ඉදිරියේදී දින කීපය ඇතුළතදී අවසන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හොඳ දේශපාලන පරිචයක් සහිත නායකයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නවින් දිසානායක මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. මමත් පුදුමය ඇත්ත වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන මක් නිසා එතුමාට හොඳ දේශපාලන ඉවක් තිබ්බා. ඉවක් තියෙන නායකයෙක්. අවුරුදු 45ක් දේශපාලනය කළා. ඒ ඉව එතුමා බිල්ඩ් අප් කළා කියන්නේ. ජනාධිපතිතුමාගත් නිවැරදි තීන්දුව සමග තමන් නිරන්තරයෙන් සිටින බව යහපාලනය උදෙසා තරුණ ව්‍යාපාරය පවසනවා.
එක්සත් ජාතික පක්ෂ නායකත්වයට වඩා ජනාධිපතිතුමා විවිධ ජන කොටස් අතර විශාල ආකර්ෂණයක් දිනාගත් නායකයෙකු බවයි කොළඹ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කරන්නේ. 2015 ජනාධිපතිවරණයේදී අපි එළියට බැස්සේ පොදු අපේක්ෂකගේ ජයග්‍රහණය කරවන්නට. ඒකට අපේ බලාපොරොත්තුවක් හිතේ තිබුණා මේ රටේ යහපාලනය ඇති කරන්නට. ඒ වෙනුවෙන් තමයි අපි ගම්වල ඇවිද්දේ. හැබැයි මේ හැම තැනකදීම අපිට උදව් කරේ සාමාන්‍ය ජනතාව. අදටත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා ජනාධිපති වෙලා සිටින්නේ මේ පොදු මහජනතාව වෙනුවෙන් මිසක්කා මේ කවුරුන්වත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ පිහිටෙන් නොවන බව අපි අවධාරණයෙන් කිව යුතු. ජනතාවත් එක්ක තිබුණ බැඳුම්කරය ඔවුන් මේ මහ බැංකු බැඳුම්කරයෙන් කඩලා දැම්මා. සෝ මේක දිගින් දිගටම ජනාධිපතිවරයාට පැහැදිලි විදිහට මිනිසුන් ඔහුට දොස් කිව්වා. අපේ බැඳුම්කරය තිබෙන්නේ ඔබත් එක්ක. ඇයි ඒකට ක්‍රියා කරන්නේ නැත්තේ කියලා. ඉතින් අද ඇති වෙලා තියෙන තත්ත්වය පැහැදිලිවම අන්නේ පොදු ජනතාවගේ දෝෂාරෝපණ ඒ සියල්ලට දුන් පිළිතුරක් විදිහට තමයි අපි දකින්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් පත්කිරීම උදෙසා නව අගමැතිවරයෙක් පත්කිරීම උදෙසා ගත් තීන්දුව. අපි ඇතුළු රටේ සිවිල් පුරවැසියන් සිවිල් සංවිධාන වලට අවශ්‍යතාවය තිබුණේ බලයක් නෙවෙයි යහපත් රටක්. ඒ යහපත් රටක් ගොඩනැගීමට අවශ්‍යතාවය තිබුණු සියලු දෙනා ඒකරාශි වුණා. ඒ ඒකරාශි වීම තුළ තමයි 2015 දැවැන්ත ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණේ. හැබැයි පසු කාලයේ වෙනකොට ඒක එක්සත් ජාතික පක්ෂයේ හුදු ඔවුන්ගේ පුද්ගලික ජයග්‍රහණයක් බවට පත් කරගනිමින් අශීලාචාර විදියට ඇමති මණ්ඩලය නායකත්වය වික්‍රමසිංහ මහත්තයා ඇතුළු කල්ලියේ අශීලාචාර හැසිරීමත් එක්ක රාජ්‍ය නායකයාට තියෙන ගෞරවය පවා කෙලසමින් ක්‍රියා කරා. එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයනුත් සමස්තයක් වශයෙන් යහපාලනය සඳහා ඡන්දය ප්‍රකාශ කරපු ජනතාවගේ හදවතට තට්ටු කරලා අහන්න කතන්දරයක් තියෙනවා. යහපාලනය තුළ තමන්ගේ අරමුණු අපේක්ෂා ඉෂ්ට වුණාද කියන කාරණය. රට තුළ ආර්ථික සමාජ දේශපාලන වශයෙන් විශාල අර්බුද රාශියක් මේ කාලය තුළ ඇති වෙලා තියෙනවා. ඒ තත්ත්වය මගහරවා ගන්නට මේ මොහොතේ ගන්නට තියෙන එකම විකල්පය හැටියට ජනාධිපතිවරයා මේ අරගත්තු විකල්පය තමයි නැවතත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති මේ සිද්ධ වෙච්ච දේශපාලන වෙනස හරහා පසුගිය කාලයේ යහපාලනය ආරම්භ වුණාට පස්සේ තිබුණු දේශපාලන සමාජ ආර්ථික වටපිටාව වඩා යහපත් ලෙස වෙනසකට භාජනය වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. දැන් කෙටි සටහන විශේෂාංගය. උතුරු පළාතට ඇදහැලෙන අධික වර්ෂාව සමග කුඩා වැව් රැසක් පිටාර ගලන බව අප වාර්තාකරුවන් පවසනවා. මෙවැනි වර්ෂාපතනයක් එම ප්‍රදේශවලට ලැබී ඇත්තේ වසර කිහිපයකට පසුවයි. උතුරු පළාතේ විශාල ජලාශවලද ජලමට්ටම ඉහළ ගොස් තිබෙනවා. ඉදිරි බහකන්නේදී පුරන් පුකුඹුරු අස්වැද්දීමට බැනුව හැකිවන බවයි ගොවින් පවසන්නේ. වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 10 දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලා සිටිමින් හැටන් ශ්‍රීපාද විද්‍යාපීඨයේ ගුරු අභ්‍යාසලාභීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා. හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ශ්‍රීපාද විද්‍යාපීඨයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ ඉදිරිපිටයි උද්ඝෝෂණේ පැවැත්පුණේ. රටේ පවතින ජීවන වියදමට සාපේක්ෂ ලෙස අඩුම වැටුපක් ලැබෙන්නේ වතුකරී ජනතාවට බවයි උද්ඝෝෂණයේ නිරත වූ අභ්‍යාසලාභීන් පෙන්වා දුන්නේ. වතුකම්කරුවන්ගේ දරුවන් පිරිසක්ද මෙම විද්‍යාපීඨයේ අධ්‍යාපනය හදාරනවා. ලක්මඩ ගුවන්විදුලි ඔස්සේ ප්‍රචාරය වූ ටාසන් බාප්පා දිනපතා වැඩසටහනේ ජයග්‍රාහකින්ට ජංගම දුරකථන ප්‍රදානය අද සිදු කෙරුණා. ජයග්‍රාහකයන්ට ජංගම දුරකථන ප්‍රදානය සිදු කෙරුණේ ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේ. මේ මස පළමු වනදා සිට 19 වනදා දක්වා ජයග්‍රහණය කළ පිරිසට එහිදී ජංගම දුරකථන හිමිපුණා. සොෆ්ට් ලොජික් ආයතනයයි ජංගම දුරකථන සඳහා අනුග්‍රහකත්වය සපයන්නේ. මේ සමගින් අයිටින් රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්. www.itnnews.lk